ගුත්තිල සහ මූසිල, ගුරුවරය සහ ගෝලයා. මේ සුසංයෝගය මේ සිංහල ගීත සාහිත්‍යයේ මහින්ද චන්ද්‍රසේකරයන්ගේ විශිෂ්ට පද පෙළක්. සිප්කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ. මූසිල කියන්නේ ශිෂ්‍යයා, ගුත්තිල පඬිතුමා. ගුත්තිල පඬිතුමා මූසිලට සිත් කිරි පොවනවා, අධ්‍යාපනය නැමති කිරි පොවනවා. පඬිවරයා තමුන්ගේ ශිෂ්‍යයාට සිත් කිරි පොවනකොට සිප් කිරි පෙවූ මූසිලයින් උඩුමාලේ අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. එයාව උඩට ඇරලා ගුරුතුමා තාම ඉස්කෝලේ යනවා. ගමේ ඉන්න කොල්ලු කුරුට්ටු ටික මෙලෝ හසරක් දන්නේ නැති නාමර පෙරාගත්තු නේද? ඔය කට්ටියව 30 දෙනෙක් 40 දෙනෙක් පන්ති කාමරයට දාලා උගන්වන ගුරුතුමා අවුරුද්දක් තිස්සේ මේගොල්ලන්ට සිප් කිරි පොවලා ඉහළ පන්තියකට අරිනවා. ඊට පස්සේ තවත් කට්ටියක් ඒ පන්තියට දාගෙන ඒ ගුරුවරයා ඒකම කරනවා. මේගොල්ල උඩට උඩට යනවා. ගිහිල්ලා මේගොල්ලෝ රටේ ජනාධිපතිවරු වෙනවා, හමුදාපතිවරු වෙනවා, සමාගම් අධ්‍යක්ෂකවරු වෙනවා. මේ ඔක්කොම ඉහළටම යනකොට අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ. එතකොට ගුරුතුමාගේ දියුණුව සහ ගුරුතුමාගේ කාර්ය මොකක්ද කියලා ගුරුතුමා හොඳට අවබෝධ කරගෙනයි ඉන්නේ. දැන් ගුරුතුමා ට්‍රයි කරොත් ජනාධිපති වෙන්න. දැන් අපේ රටේ වෙලා තියෙන මේ වගේ වැඩ. හොඳට ක්‍රිකට් ගහනකොට ඌව පාර්ලිමේන්තුව අරිනවා. ඉතින් ඒ ඌ එහෙ ගිහිල්ලා බෝල දානවා. ඌට එච්චරයි දන්නේ. හොඳට රඟපානකොට ජනප්‍රිය වෙනකොට ඌව තෝරලා පාර්ලිමේන්තුවට අරිනවා. ගියාම තමයි තේරෙන්නේ ඌ එක රඟපාන්න අපිට බෑ කියලා. හොඳට බලන්න අපේ රටේ නොගැලපෙන දේවල් නෙමෙයිද කරන්නේ? නොගැලපෙන දේවල් ඔක්කොම කරන්නේ. රටේ මෙන්න කුඩුකාරව කසිප්පුකාරව මැරේ ඔක්කොම ටික එකතු කරලා පාර්ලිමේන්තුවට අරිනවා. දැන් ඉතින් හිටපල්ලා කකා. බොහොම සරලයි මේවා. නොගැලපෙන අය නොගැලපෙන දේවල් කරන එකේ විපාකේ තමයි අද තියෙන්නේ. අපේ රටේ මිනිස්සු තමුන්ගේ රාජකාරිය අරින්න අනිත් ඔක්කොම කරනවා. තමුන් දන්න තමුගේ කාර්යය තියෙනවනේ, ඒක කරන්නේ නැතුව අනිත් ඔක්කොම කරනවා. එකම දේ තමුගේ කාර්යය කරන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඔබ මතක තියාගන්න, ජීවිතේ ඔබ ඉගෙන ගන්න, කවුරු මොන දේ කිව්වත් ඔබේ අභ්‍යන්තර හඬට සවන් දීලා ඔබ අඳුනගත්තු ඔබේ ශක්තිය සහ ඔබේ හැකියාව මේ රටට දෙනවා මිසක් එතනින් එහා දේවල් ගැන හිතන්න යන්න එපා. මේ රටේම මිනිස්සු ඒ ටික හරියට කරන්න පටන් ගත්තොතින් මේ රට විශිෂ්ට තැනකට ගෙනියන එක අමාරු නැහැ. ඒ නිසා ඔබ පිළිබඳව ප්‍රථමයෙන්ම ලොකු අභිමානයක් ඇති කරගත යුතුයි. මම මේ රටේ ආර්ථිකයට හයිය දෙන විදේශ විනිමය කෙලින්ම මේ රටට අරගෙන එන විශිෂ්ට ක්‍රියාවලියක පංගුකාරයෙක් මේ රජයට බදු ගෙවන මම හිඟන්නේ නෙමෙයි. මේ අභිමානය ඔබේ මනසට ඇතුල් කරගත්තේ නැත්නම් එතනින් එහාට ඔබ යකඩත් එක්ක හැප්පෙන දහඩිය කඳුළු හෙලන අසරණයෙක් හැටියට මනස ගොඩ නැගෙනවා. නැහැ, මේ රටේ දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරන ඉතාම කැත විදියට වනචර විදියට තමුන්ගේ පෞද්ගලික අරමුණු උදෙසා මේ රටේ බදු ගෙවන මිනිස්සුන්ගේ සල්ලි පාවිච්චි කරන ප්‍රභූවරුන් හැටියට පෙනී සිටින පට්ටහොරු මේ රටේ ගෞරවනීය මිනිස්සු කියලා ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් ලේ කඳුළු හෙලලා දාඩිය මාංශයෙන් හොරකම් කරන්නේ නැතුව යකඩත් එක්ක හැප්පිලා හම්බ කරන ඔබ ඒ හම්බ කරලා ලංකාවේ සල්ලි නෙමෙයි පිටරට සල්ලි ලංකාවට ගෙනල්ලා මේ ආණ්ඩුවට බදු ගෙවලා මේ රටේ ආර්ථිකයට ලොකුම ශක්තියක් එක්කාසු කරන ඔබ ඒ කියන ප්‍රභූවරන්ට වැඩිය ගොඩක් උඩිනු ඉන්නේ කියලා මතක තියාගන්න
ඕනේ. ඒක කියන්නේ ඔබ නෙමෙයි මම. ඒ නිසා ඒක ප්‍රභුවරු එක්ක ප්‍රශ්නයක් ඇති වෙනවා නම් ඒක මගේ ප්‍රශ්නයක්. ඒක ඩොක්කියාඩ් එකේ ප්‍රශ්නයක් නෙවෙයි. මොකද ඕගලන්ට මං කියන දේ නවත්තන්නත් බෑ. මං කියන දේවල් වගකීම ඕගලන්ට ගන්නත් බෑ. හැබැයි බොහොම පැහැදිලි ලෙස මං කියන දේ බොරු නම් මං බහිනකොට ගහන්න මං කියන්නේ. ප්‍රශ්න වෙලා තියෙන්නේ අපේ රටේ මිනිස්සු මහා බොරුවක පැටලිලා තමුන්ගේ වටිනාකම දන්නේ නැහැ. තමුන් කොච්චර මේ රටට දායක වෙන කෙනෙක්ද කියලා දන්නේ නැහැ. මේ රටේ ආර්ථිකයට තමුන් කොච්චර ජීවිතෙන්ම පූජා කරනවද කියලා දන්නේ නැහැ. ඒ අභිමානය මම ශ්‍රී ලාංකීය පුරවැසියෙක්, මේ රටේ ණයට කන කෙනෙක් නෙමෙයි, මේ රටෙන් හොරකම් කරන කෙනෙක් නෙමෙයි, මම මේ රටේ ආර්ථිකයට දායක වෙන විශිෂ්ට මිනිහෙක් කියන අභිමානය ඔබේ මනසේ ඇති වෙන දවස එනකන් මේ රට නැගිටින්නේ නැහැ. මේ රට නැගිටින්නේ නැහැ. මේ රට නැගිටින්න නම් මේ රටේ හැම මිනිස්සෙක්ම ඒ අභිමානයෙන් යුතුව නැගිටින්න පටන් ගන්න ඕනේ. නැගිටින්න පටන් ගන්න ඕනේ. මම වගකීමෙන් යුතුව ඔබට කියනවා, මේ රටේ කිසිම දේශපාලනඥයෙකුට මේ රටෙන් හොරකම් කළ මේ රට විනාශ කරන්න බැහැ. රාජ්‍ය සේවකයාගේ 100%ක දායකත්වය ලැබෙන්නේ නැතුව. ඒ නිසා මේ රට විනාශ කිරීමේ වගකීම පළවෙනියෙන් දේශපාලනඥයාට නෙමෙයි, රාජ්‍ය සේවකයා පිට පැවරිය යුතුයි. මොකද මේ රටේ සිස්ටම් එක එච්චරටම හොඳයි. මේකේ කන්ස්ටිටියුෂන් එක, මේ සිස්ටම් එක එච්චරටම හොඳටයි හදලා තියෙන්නේ මේ රටේ. ඒ සිස්ටම් එක ඇතුලේ හොරකම් කරලා රට විනාශ කරන්න රාජ්‍ය සේවකයා ඩොකියුමන්ට්ස් හදන්නේ නැත්නම්, රාජ්‍ය සේවකයා උදව් කරන්නේ නැත්නම් ඉස්කෝලේ ගියේ නැති දේශපාලනඥයෙකු රෝග කරන්න බෑ. එහෙනම් මේ රට විනාශ කිරීමේ පළමු වගකීම රාජ්‍ය සේවකයා විසින් පවරාගත යුතුයි.